භාවිතයට පත් වූ බවක් මෙන්ම උපහාසාත්මක බවක්ද ඔහුගේ විලාසය කියා පෑය. සත්තකින්ම ඒ විදියට තමයි සිද්ධ වුනේ. එක්වර කීප දෙනෙක් කීහ. හැමදෙනාම සිනාසුනහ. ඒ ගැන මොනවා කියනවද? ද්වේෂයෙන් ආරම්භ නොකරපු වැඩක් ඉතුරු වෙලා තියෙනවද? අපි හිතුවේ ඇත්තටම ගුරුවරයෙක් කියලායි. සිනා හඬ නිවී ගිය පසු බීම වීදුරු අතින් ගත් මිනිසා දිගටම කතා කළේය. නැවතත් හැම දෙනාම ශබ්ද නගන්නටත් මිත්‍ර ලීලාවෙන් කතා කරමින් සෞදිය පුරන්නටත් පටන් ගත්හ. එහෙත් අල්තීනායි සුලෙයිමානවා පමණක් ලැජ්ජාවෙන් රත් පැහැගත් මුහුණින් යුතුව සිය බීම වීදුරුව දෙතොල් මත තබා ආපසුවේ මේසේ මත තැබුවාය. උත්සව ප්‍රීතියෙන් කතා බහ කරමින් හුන් මිනිසුන්ට ඇගේ වෙනස් වීම නොපෙනිනි. අල්තීනායි සුලෙයිමානවා කිහිප වරක්ම ඔරලෝසුව දෙස බැලුවාය. අමුත්තන් මහමඟට බැස විසිර යාමට පටන්ගත් පසු දොළපාර අසල සිටගත්තේ මහත් වූ ඕනෑකමකින් යුතුව කඳු ගැට මත පිහිටි පොප්ලර් ගස් දෙකස බලන්නට වූවාය. සරත් සමය නිසා හි කොළ රත් පැහැයක් ගෙන ඇත. ඈත ස්ටෙප්ස් බිම්වල නිල් පැහැති ක්ෂිතජයේ හිරු බැස යමින් තිබිණි. නිවි යන හිරු වෙලිය පොප්ලර් ගස් මුදුනට වැටීම නිසා මලානික දුක් මුසු රත් පැහැයක් ඇති විය. මම අල්තීනායි සුලෙයිමානවා වෙත ගියමි. දැන් ගස්වල කොළ හැලෙන වාරය, වසන්තයේදී ගස් පීදීගෙන එන විට හැබෑ ලස්සන යැයි මම ඇයට කිව්වෙමි. මමත් මේ දැන් හිතුවේ ඔය ගැනමයි කියමින් දිග සුසුමක් හෙළුවේ මදක් නිසලව සිට තොල මතුලාය. ඔව්, හැම ජීව ප්‍රාණයකටම තමාගේම වසන්තයකුත් තමාගේම සරත් සමයකුත් තියෙනවා. වයසින් පැසුණු ඇගේ මුහුණේ හැම හැකිලි ගොස් තිබින. ඇස් කර වටා පිහිටි රැලි දුක්මුසු බවක් දැරිය. ඒ මත ශෝකයේ පළවන සෙවණැල්ලක් වැටුණාක් මෙනි. මා ඉදිරිපිට සිටින්නේ අල්තීනායි සුලෙයිමානවා පඬිවරිය නොව, දුකෙහිදී හඬා වැළපෙන, සැපෙහිදී සිනාසී ප්‍රීතිවන කිර්ගීස් ගැහණියක් බව සැනකින් මට පෙනී ගියේය. ඉතාම උස කඳු මුදුන්වලට පමණක් නොඇසෙන අපේ ගීතයන් ගයනේ සුන්දර තරුණ විය ගැන විද්‍යාධර කාන්තාව මතක් කළ සැටියකි මට දැනුනේ. පොප්ලර් ගස් දෙස බලා සිටියෑ යමක් කියන්නට මෙන් සූදානම් වූ නමුදු නිහඬ වූවාය. හිටි හැටියේ ඇස් කණ්ණාඩි කුට්ටම පැළඳගත්තෝ මෙසේ ප්‍රශ්න කළාය. මොස්කව් යන දුම්රිය මෙතනින් යන්නේ 11ටද? ඔව්, 11ට. එහෙනම් මම ලෑස්ති වෙන්න ඕන. ඇයි හිටි හැටියේම? ඔබ මෙහි දවස් කිහිපයක් නවතින්නට පොරොන්දුනා නේද? අල්තීනායි සුලෙයිමානවා. ගම්මු ඔබට යන්න ඉඩ දෙන එකක් නැහැ. අපොයි බැහැ, මට හදිසි වැඩ තියෙනවා. දැන්ම යන්න ඕන. ගම්මුන් කොතරම් කරුණු පැහැදිලි කොට සිය අමනාපය ප්‍රකාශ කළද අල්තීනායි සුලෙයිමානවා සිය අදහස වෙනස් නොකර ගත්තාය. ඒ අතර අඳුර පැතිරෙන්නට විය. අමනාපයට පත් ගම්මුන් ඇයට මොටෝ රථයක්ට ගොඩ වැදීමට ඉඩ දුන්නේ ඇ නැවත සුමානයක් හෝ ඊට වැඩි කලක් ගමේ නවතින බවට පොරොන්දු වූ පසුවය. අල්තීනායි සුලෙයිමානවා හැරලීම සඳහා මම දුම්රිය පොළට ගියමි. හිටි හැටියේම ආපසු යන්ට තරම් අල්තීනායි සුලෙයිමානවා ඉක්මන් වූයේයි. අද වැනි දවසක් ගම්මුන්ගේ සිත් රිදවීම නුවනට හුරු වැඩක් නොවන බව නොකිය මනාය. ජනාතරේ ඒ ගැන ඇගේ නැසීමට මා සූදානම් වූ නමුදු කතාව පටන් ගැනීමට ධෛර්යයක් මා තුළ නොතිබින. උපායන් නොදත්තකු ලෙස පෙනී යති සිතූ නිසා නොව ඇගේ තීරණය වෙනස් කිරීමට බැරි බව පෙනී ගිය නිසාය මා ඇගෙන් එවැනි ප්‍රශ්න නොඇසුවේ. දුම්රියපලට යනතුරු නිශ්ශබ්දව ගමන් කළෑ යම් කිසිවක් ගැන තදින් කල්පනා කරන බව පෙනෙන්නට තිබිණි. දුම්රියපලට ළඟා වූ පසු මම ඇගෙන් මෙසේ ඇසුවෙමි. අල්තීනායි සුලෙයිමානවා, ඔබ හිතේ අමාරුවකින් වගේ. ගම්මු ඔබගේ හිත රිදෙව්වාද? ඒක යස කතාවක්.
ඊන කින්වත් එහෙම හිතන්න එපා. මගේ හිත රිදුනේ කා නිසාද? මම අමනාපුනේ මා නිසාමයි. අල්තීනායි සුලෙයිමානවා ගමින් පිටු වූවාය. දවස් කීපයකට පසු නගරයට ගිය මට හදිසියෙන් නැගී ලියුමක් ලැබිනි. බලාපොරොත්තු රහිත ලෙස තමා මොස්කව්හි නවතින බව සඳහන් කළ අල්තීනායි සුලෙයිමානවා මෙසේද ලියුවාය. මා විසින් කළ යුතු වැඩ ගොඩක් තිබුණද ඒ සියල්ල අතපසු කරමිනි මා ඔබට මේ ලියුම ලියන්නේ. මා ලියන දේ වැදගත් යයි ඔබ සිතන්නේ නම් මා කියන දේ ගැන අනිත් අයට විස්තර කිරීම සඳහා මේ ලියුම ප්‍රයෝජනෙට ගන්නේ කෙසේදයි කල්පනා කරන ලෙස ඉල්ලා සිටිමි. මේ වැදගත් වන්නේ අපේ අයලයට විතරක් නොවේ මුළු මහත් තරුණ පරම්පරාවටමය. එවැනි තීරණයකට මා එළඹුණේ බොහෝ කල් කල්පනා කිරීමෙන් නික්බිතිවය. මේ ජනතාව ඉදිරිපිට කරන පාපොච්චාරණයකි. මගේ යුතුකම මා විසින් ඉටු කළ යුතුය. වැඩි වැඩියෙන් ජනතාව මේ ගැන දැනගත් තරමට මාගේ සිත් වේදනාව අඩුවනු ඇත. මා අමාරුවේ වැටේ යන බියෙන් කිසිවක් සැඟවීමට උත්සාහ කරන්න එපා. ඇගේ ලිපිය නිසා ඇති වූ හැඟීමෙන් යුතුව මම දවස් කිහිපයක්ම ඇවිද්දෙමි. අල්තීනායි සුලෙයිමානවාගේ නාමයෙන් එම කතාව කීම හැර වඩාත් හොඳ ක්‍රමයක් සිතීමෙහිලා මම අපොහොසත් වීමි. එය සිදුවුණේ 1924 දීය. ඔව්, හරියට මේ අවුරුද්දේදී. අද අපේ සමූහ ගොවිපල තියෙන තැන ඉස්සර දුගී දුප්පත් අහිංසකයින්ගේ අයිලයක් තිබින. ඒ කාලෙදි මගේ වයස අවුරුදු 14කි. මා නැවතේ සිටියේ මියගිය මගේ තාත්තාගේ නෑයෙකුගේ ගෙදරය. මගේ අම්මාද ජීවතුන් අතර නොවුවාය. සරත් සමයේදී තරමක් පොහොසත් ගොවීහු ශීත කාලය සඳහා කඳුකරයට ගියහ. ඉන් අනතුරුව සොල්දාදුවෙකුගේ කබායක් හැඳගත් නාදුනන ගැටවරයෙක් අපේ අයිලයට ආවේය. මට ඔහුගේ කබාය හොඳ හැටි මතක තබා ගැනීමට හැකි වූයේ එය කළු පැහැති ලොම් රෙද්දකින් මසා තිබුණු නිසා විය යුතුය. මහා පාරවලින් ඈත්ව කොන්වී තිබූ කඳුවලින් වැසීගත් අපේ අයිලයට රජයේ කබායක් හැඳගත් මේ ගැටවරයාගේ පැමිණීම විශේෂ සිද්ධියක් විය. ඔහු යුද්ධ හමුදාවේ අණදෙන නිලධාරියෙක්යි යන රාවයක් පළමුවෙන්ම පැතිර ගියේය. ඒ අනුව ඔහු අයිලයේ මුලදෑනියා වන බව කීහ. ඔහු නිලධාරියෙකු නොවන බවත් මීට අවුරුදු කීපයකට පෙර අයිලයේ ඇති වූ දුර්භීක්ෂය නිසා නගරයට ගොස් දුම්රිය කම්කරුවෙකු වුණු තෂ්ඨාන් බෙග්ගේ පුතා බවත් පසු ආරංචි විය. තෂ්ඨාන් බෙග්ගේ පුතා දුයිෂෙන් අයිලයට පැමිණියේ පාසලක් පටන් ගැනීමට සහ ළමයින්ට උගන්වන්නට බව දැන ගැනීමට ලැබින. ඒ කාලයේදී පාසල උගන්වීම ආදී වචන අලුත් දේ හැටියට ගණන්ගත් ගම්මු ඒවා තේරුම් බේරුම් කර ගැනීමට අපොහසත් වූහ. එක එක්කේ ආසන්නට ලැබුණු ආරංචි මාත්‍රයක් ලෙසත් තව කෙක්කේ ගෑනුන්ගේ ඕපාදූප වශයෙනුත් ගණන් ගත්තෝය. ගම්මුන්ගේ රැස්වීමක් නොකෙදවන්නට පාසල ගැන අමතක වන්නට ඉඩ තිබින. මොකක්ද මේ රැස්වීමේ තේරුම? හැම පුහුදයකටම රස්සාව අත්හැරලා යන්ට වෙලා තියෙනවා. යැයි අපේ මාමා දෙඩුවේය. අශ්වයා සූදානම් කොට ඌපිට නැගීගත් මාමා රැස්වීමට ගියේ ගමේ සැලකිය යුතු පුජ්‍යලේකු ලෙසිනි. ඔහු පිටුපස ගමන්ගත් අසල්වැසි ළමයින් සමග මමද ගියෙමි. රැස්වීම් තබන්නේ කඳු ගැටේ අසල තැනකය. අපේ හිදුව ගියේ හති දමමිනි. අසරුවන්ගෙන් හා අනිකුත් ගම්මුන්ගෙන් පිරී පැවති රැස්වීම් පිටිය මැද සිටගෙන කතා කරන්නේ සුදුමැලි මුහුණකින් යුත් කළු කබාය හැඳගත් අර ගැටවරයාය. ඔහුගේ කතාව අපට හරිහැටි නැසුණු බැවින් අපි ඔහුට වඩාත් ලම්වීමට වෑයම් කළෙමු. එහෙත් ඉරුණු ලෝගුවක් හැඳ සිටි මහල්ලෙක් ඔහුගේ කතාවට බාධා කළේය. පුතේ මේ අහපන්, යැයි ඔහු එක්කා ගසමින් සිය ප්‍රශ්නය ඇසුවේය.
ඉස්සර කාලේ ළමයින්ට ඉගැන්නුවේ මුල්ලාවරු. උඹේ තාත්තා ගැන අපි දන්නවා. අපි වගේ මෙයක් දුප්පත් ගොවියෙක්. ඉතින් උඹ කොහොමද මුල්ලා කෙනෙක් උනේ කියලා අපට විස්තර කරපන්. මම මුල්ලෙක් නෙවෙයි ලොකුන්නේ. මම කොම්සමොල්. තරුණ කොමියුනිස්ට් කාරයෙක්. යැයි ඉක්මනින් දුයිෂෙන් පිළිතුරු දුන්නේය. මින් පස්සේ ළමයින්ට උගන්වන්නේ මුල්ලාවරු නොව ගුරුවරු. මම යුද්ධ හමුදාවේ ඉන්න දවස්වල ඉගෙන ගත්තා. ඊට ඉස්සෙල්ලත් තරමක් ඉගෙන ගත්තා. මගේ මුල්ලාකමේ හැටි ඔහොමයි. ඒ කපුරුයි. හරි හපනේ. යැයි පිරිස අතර හුන් සමහරු කෑ ගැසූහ. නුඹලාගේ ළමයින්ට උගන්වන්නට මාව මෙහාට එව්වේ කොම්සමොල් සංවිධානයයි. මේ කාර්ය පටන් ගන්නට අපට ඕනේ ගේ කෑල්ලක්. තමුන් නාන්සලාගේ උදව් උපකාර ඇතුව අන්න අතන තියෙන අස්සගාල ශුද්ධ කරලා ඉස්කෝලේ පටන් ගන්නටයි මම අදහස් කරන්නේ. ඒ ගැන මොකද තමුන් නාන්සලා කියන්නේ? අලුතෙන් නයිලේටා මේකා අප කොහාට එලවන්න හදන්නේ? යන්න සිතින් නගන්නාක් මෙන් මිනිස්සු සිනාසෙන්නට වූහ. මෙතෙක් වේලා නිහඬව සිටි ප්‍රශ්න අසන්නේ කවන සතිම් කුල් නිශ්ශබ්දතාවයේ බිඳහෙලිය. අශ්වයා පිට ඉඳගෙන සිටිය ඔහු ගම්මුන්ගේ කතාවලට කන් දෙමින් ඉඳහිට කෙල ගසන්නට විය. ඒ ඊලන්දාරියා පොඩ්ඩක් නැවතියන්. මොකක්ද අපට ඉස්කෝලෙන් නැති ප්‍රයෝජනේ? යැයි ඇස් අඩවන් කරගත් සතින් කොල් ඇසුවේ ඉලක්කයට වෙඩි තබන්නාක් මෙනි. මොකක්ද ප්‍රයෝජනේ? දූෂෙන් කලබල විය. හරියට හරි පිරිසෙන් එකෙක් කියනු වැසිනි. පිරිස එකවරම ඒ මේ අත හැරෙන්නටත් කෑගසනටත් පටන් ගත්හ. සතවරුස ගණනාවක සිට අපි ගොවිතැන් කරලා ජීවත් වුණේ. කෙත්මනයි අපට කෑම සොයා දෙන්නේ. අපේ දූ දරුවෝ විදිහටම ජීවත් වේවි. උන්ට අකුරු උගන්වන්නේ මොන උලව්වටද? ලොක්කන්ට තමයි අධ්‍යාපනය ඕන. අපි චා මිනිස්තු. ඔය නෙයියාඩගම් වලින් අපට වැඩක් නැහැ. කෑකෝ ගැසීම ක්‍රමයෙන් නතර විය. ළමයි නිගණ ගන්නා බැලීමට දෙමාපියන් ආස කරන්නේ නැද්ද? ඒ තමා වටගෙරෙන සිටිය උන්ගේ මුහුණ දිස බලමින් තැතිගත් ද්වේෂයෙන් ප්‍රශ්න කළේය. අපි විරුද්ධ නම් නුඹ බලෙන් උගන්නාවිද? ඒ කාලේ ඉවරයි. අපි දැන් නිදහස් මිනිස්සු. කැමති විදියට ජීවත් වෙනවා. දුයිෂෙන්ගේ මූණ රතු විය. වෙවුලන අත්වලින් යුතුව හෙතෙම කබායේ බොත්තම් ගැලවීය. කමිස සාක්කුව තුලින් ලහි ලහියේ කඩදාසි කෑල්ලක්ගෙන එය දිගහැර සියලු දෙනාටම පෙනෙන පරිදි හිසට උඩින් නැසවීය. ළමයින්ගේ ඉගෙන ගැනීම ගැන සඳහන් කරන සෝවියට් රජයේ මුද්‍රාව තබා ඇති මේ ලියවිල්ලට තමුසලා විරුද්ධයි. කවුද නුඹලට ඉඩම් දුන්නේ? වතුර දුන්නේ? නිදහස ලබා දුන්නේ? කවුද සෝවියට් ආණ්ඩුවේ නීති රීතිවලට විරුද්ධ? කවුද? උත්තර දීපල්ලා. උත්තර දීපල්ලා යන වචනය ඔහුගේ කටින් පිට වූයේ ගහන්ටාර නාදය මුසූ ශක්තියත් ක්‍රෝධයත් එක් කරමිනි. සරත් සමයේ නිසලතාවේ බිඳ හෙළමින් හෙන පහරක්සේ පැතිර ගිය ඒ හඬ ඈත කඳුවල හැපෙමින් දෝම් කාරය ඇති කළේය. කිසිවකු කතා කළේ නැත. හිස් පහත් කරගත් ගම්මු නිශ්ශබ්ද වූහ. අපි දුප්පත් ගොවියෝ. අපට හැමදාම හිරිහැර කළා, නින්දා පහස කළා. අපි අඳුරේ ජීවත් වුණා. සෝවියට් ආණ්ඩුව අපිට ලියන්ට කියන්ට උගන්වන්ට අපට ආලෝකය ලබා දෙන්ට යනවා. ඒ සඳහා ළමයින්ට අකුරු උගන්වන්ට ඕන. ඔහු කතා කළේ සිහින් හඬකිනි. දුල්ෂෙන් ගොළු විය. එවිට මුල්ලා කෙනකූයේ කෙසේදැයි ඇසූ අර වැරහැලි ලෝගුවේ හැඳ සිටි ගොවියා ශාන්ත සුවරකින් මිමුණුවේය. උඹට ඔය තරම් ඕනකමක් තියෙනව නම් උගන්වපන්. අපට මොකෝ? අපි නීති රීතිවලට විරුද්ධ නැහැ. එහෙනම් මට කරුණා කරලා උදව් වෙයලා. අර කන්ද උඩ තියෙන බයිලාගේ බයි පොහසතා අස්සගාල ශුද්ධ කරලා ගන්න ඕන. ගඟ හරහා ඒ දණ්ඩක් දාන්න ඕන. ඉස්කෝලට දර ඕන. ඒ හාදයා, උඹ බොහොම කලබලයි. පොඩ්ඩක් නැවතියන්. යයි දුයිෂෙන්ගේ කතාවට බාධා කළ සතිම් කුල් කීය. දත් අතරින් කෙල ගැසූ ඔහු ඇස් හකුලුවක් ගත්තේ ඉලක්කයට වෙඩි තැබීමට මෙනි.
ඉස්කෝලයක් පටන් ගන්නට යනවා කියලා උඹ මුළු වගිලේට මැහෙන්ට බෙරිහන් දෙනවා. නුඹ දිහා බලපන්. උඹට ශීත කබායක් නැහැ. අස්පයක් නැහැ. ගොවිතැන් කරන්ට අල්ලක් තරම්වත් කුඹුරක් නැහැ. හරක බාණක්වත් නැහැ. නුඹ කොහොමද ජීවත් වෙන්න කල්පනා කරන්නේ? ඉලන්දාරියා පිටායේගේ අශ්වයෝ එලවන්ටද? අපට අස්පයෝ නැහැ. අස්පකාල් තියෙනේ උන් කඳුකරයට ගිහින්. තදින් පිළිතුරු දීමට දුයිෂෙන් සූදානම් වූ නමුදු සන්සුන්ව මෙසේ කීය. කොහොම හරි ජීවත් වෙන්න බලනවා. මට පඩි ලැබේවි. ඕක ඉස්සෙල්ලා කීවනම් කතාව දොරදිග යන්නේ නැහැ නොවැ. යයි කී සතිම් කුල් තමා ගැන සතුටු වෙමින් සෑදලයේ මත හරිබරි ගැසී හිඳගත්තේ පිටකොන්ද කෙලින් කරගනිමිනි.